ඉතින් එලෙවල් රිසල්ට් ආපු නිසා හොඟ දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි විද්‍යාපීඨය යන කොයි වගේ රිසල්ට් එකක්ද ඕන වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම විද්‍යාපීඨය යන බලපාන ඉසඩ් එක සහ විද්‍යාපීඨය යන බලපාන අමතර සුදුසුකම් ඒ පාඨමාලාව අනුව වෙනස් වෙන නිසා අපිට ස්ථිර වශයෙන්ම කියන්න බෑ මෙන්න මේ පාඨමාලාව සඳහා මේ වගේ ඉසඩ් එකක් බලනවා කියලා. ඒ වගේම තමයි ඔයාලා තව කාරණයක් මතක තියාගන්න ඕන විද්‍යාපීඨ යනවා නම් අනිවාර්යයෙන්ම ආර්ට් කරපු අයට තමයි වැඩි chance එක තියෙන්නේ. ඒකට හේතුව තමයි විද්‍යාපීඨ 60%ක්ම ගන්න ආර්ට් වලින්. ඉතින් එතකොට ඉතුරු 40%න් තමයි අනිත් සබ්ජෙක්ට් වලින් විද්‍යාපීඨ බඳව ගන්න. අනිත් කාරණාව තමයි විද්‍යාපීඨ වල ඉසඩ් එකට මුල්තන හම් වෙන පාඨමාලා වගේම ඉසඩ් එකට කිසිසේත්ම මුල්තන හම් වෙන්නේ නැති පාඨමාලාත් කීපයක් තියෙනවා. ඉතින් ෆිසිකල් එඩියුකේෂන් වගේ සබ්ජෙක්ට් එකට ඔයාලා බාහිර විදිහට ගත්ත සමස්ත ලංකා පාසල් වගේ සහතික තියෙනවා නම් ඒවට මුල්තන හම් වෙන අවස්ථා තියෙනවා. කොහොම නමුත් මොන පාඨමාලාවෙන් විද්‍යාපීඨ ඉල්ලුම් කරත් ඒ හැම පාඨමාලාවකට පොදු වූ මූලික සුදුසුකම් තියෙනවා කියලා ඔයාලා මතක තියාගන්න ඕන. උදාහරණයක් විදිහට සිංහල වගේ පාඨමාලාවකට ඔයාලා විද්‍යාපීඨ යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වගේ පාඨමාලාවකට සාමාන්‍ය පෙළ විභාගයට සිංහල ඒ වගේම ගණිත ඉංග්‍රීසි වගේ සබ්ජෙක්ට් එකට අවම වශයෙන් සී පාස් එකක්වත් තියෙන්න ඕන. ඉතින් මේ වගේ හැම පාඨමාලාවකට අවශ්‍ය කරන මූලික සුදුසුකම් තියෙනවා. ඔයාලා ඒවා අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරලා තිබුණොත් තමයි විද්‍යාපීඨ ඔයාලට මූලික ස්ථානය හම්බ වෙන්නේ. ඉතින් මෙහෙම ඉල්ලුම් කරන අපේක්ෂකයන්ගේ මේ විදිහේ සුදුසුකම් තිබුණේ නැතිනම් තමයි එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම එයාලා කරන්නේ වැඩිම සුදුසුකම් තියෙන මට්ටමින් පල්ලෙහාට තමයි පිළිවෙලට බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මෙහෙම සුදුසුකම් සම්පූර්ණ කරන අයත් පළාත් පදනමෙන් දිස්ත්‍රික් පදනමෙන් සහ සමස්ත ලංකාවේ පදනමින්ම බඳවා ගැනීමේ අවස්ථා තියෙනවා. ඉතින් දිස්ත්‍රික් පදනමෙන් ගත්තොත් එයාට පත්වීම ලැබෙන්නේ අනිවාර්යයෙන් මේ ගත්ත දිස්ත්‍රික්කයේ ඇතුළත. ඒ වගේම තමයි පළාත් පදනමෙන් ගත්තොත් එයාට පළාත ඇතුළත හම්බ වෙන වගේම සමස්ත ලංකාවේ පදනමෙන් ගත්තොත් එයාට අනිවාර්යයෙන්ම ලංකාවේ ඕනම තැනක වැඩට යන්න සිද්ධ වෙනවා. පත්වීම ලැබෙන්නේ මේ විදිහට. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ආඩ ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක බල තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ notification bar එකට message එකක් එන්න ගන්න පුළුවන්.